සංඝරත්නය කියල කියන්නේ ස්වාමීන් වහන්ස අපි කොහොමද බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අපි ස්වාමීන් වහන්සේ දැන් සංඝරත්නය කියලා කිව්වම විවිධය විවිධ මතවල ඉඳලා මේ කාරණේ අර්ථකථනය කරනවා. හැබැයි අපිට වැදගත් වෙන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ පැහැදිලි කිරීම පමණයි. අපේ ස්වාමීන් වහන්ස ඒ පිළිබඳව අපිට පැහැදිලි කර දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තේරුවා සන්නාශාලික, එකත් ඉතාම වැදගත්. මේ සංඝ කියලා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න එක. එහෙමයි. අපේ ථේරවාදයේ හැටියට සංඝ කියන එකේ තේරුම සමූහයක් කියන එක. එහෙමයි. දැන් අපි කියනවා මේ පක්ෂි සංඝ. ඒ කියන්නේ පක්ෂීන් සමූහය. ඊට පස්සේ අපිට කියන හත්ති සංඝ, ඇත්තු සමූහය. සංඝ කියන්නේ සමූහයක්. සමූහය කියන අර්ථය. ශ්‍රාවක සංඝ කියලා කියන්නේ ශ්‍රාවක නැත්තම් අනුගාමික පිරිස. ශ්‍රාවක කියන එකේ ශ්‍රාවක කියන එකේ තේරුම ශ්‍රවණය කරනවා කියන එකනේ. එහෙමයි. කන් දෙනවා කියන එකනේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ධර්මයේ පිළිපදින අපි හැමෝම ශ්‍රාවකයෝ. එහෙමයි. අපි ඒ ශ්‍රාවක සමූහයට ශ්‍රාවක සංඝ කියලා කියන්න පුළුවන්. හැබැයි අපි බුදුන් දහම් සඟුන් සරණ යනකොට සංඝ රත්නය කියලා එකක් තියෙනවා. රතනේ නැත්නම් රත්නේ. මේ තමයි අපි සරණ. එහෙමයි ස්වාමිනාංස. එතනදී මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම ථේරවාද නිර්වචනයේ තමයි අපි තිරුණ වහන්සේලාගේ සංඝ රත්නය කියන තැන ඇතුළත් වන්නේ ගිහිගේ අතහැරපු පංචකාමෙන් වෙන්මිලා ගිහිගේ අතහැරපු ඒ විශේෂයෙන් උපසම්පදා සීල සමාදන් වෙච්ච හරනේ. හැබැයි අපිට සාමාන්‍ය සාංශලත් යම් ක්‍රමයකට අතුලත් කරගන්න පුළුවන්. ඒ උපසම්පදා ශීලයට සාමාන්‍ය ආදී ශීලවලට ඇතුළත් වෙච්ච මාර්ගඵලලාභීන් 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 තමයි සංඝ රත්නයේ ලෙස සලකන්නේ. හරනේ. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් ස්වාමීන් වහන්සේ අද සංඝ රත්නේ නැද්ද කියලා කෙනෙක් ප්‍රශ්න අහන්නට පුළුවන්. එහෙමයි. අපි දන්නවා පැහැදිලියම ඉතාම දිවි හිමියෙන් සීලය ආරක්ෂා කරන පෘතුග්ජන උත්සාහවත් වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. සුපේසල ශික්ෂාකාමීන් වහන්සේලා. මේ ස්වාමීන් වහන්සේලාත් අනුලෝම වශයෙන් සංඝ රත්නේට ඇතුළත්. ඔවුනොත් සංඝ රත්නේට ඇතුළත්. හැබැයි ඍජුවම නෙවෙයි. ඍජුවම ඇතුළත් වෙන්නේ මාර්ගඵලලාභීන්. එතකොට සංඝ රත්නේ කියන තැනට අපිට මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා ඒ සිල්වත් ගුණවත් උසස් ලෙස ගුණධර්ම පුරන ඒ පෘතුග්ජන අවස්ථාවේ ඉඳලා සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන ඒ ස්වාමීන් වහන්සේලාත් මේ සංඝ කියන කොටට ඇතුළත් වෙනවා. ඒ නිසා අද ඉන්න ස්වාමීන් වහන්සේලාත් සංඝ රත්නයට ඇතුළත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ තමයි සංඝ කියන පදේ සංඝ රත්නය. ශ්‍රාවක සංඝයාකෝ අපි ඔක්කොම ඇතුළත්. කිහි අය සියලු දෙනාම ඇතුළත්. එහෙමයි. ඒ ශ්‍රාවක කියන අර්ථයෙන්. ඊට පස්සේ කෙනෙක් අහන්න පුළුවන් සානස රතන සූත්‍ර දේශනාව ගත්තොත්. රතන සූත්‍ර දේශනාවේදී එනවා මේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ රතන සූත්‍ර දේශනාවේදී සංඝ කියන සංඝ රත්නය ගැන කතා කරනකොට අපිට දැන් ගාතාවත් කියන යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරී ඒතානි යුගානි හොන්ති කියලා. එහෙමයි. අට්ඨ සතං පසත්තා කියන එක ක්‍රම දෙකකට ශාලික අර්ථකථනය කරන්න පුළුවන්. සතං පසත්තා අට්ඨ. ඒ කියන්නේ සතං කියලා එතන අදහස් කරන්නේ ඒක විභක්තිය චට්ටියෙන් තිබුණට තතියාවෙන් ගන්න. ඒක සතේහි පසත්තා අට්ඨ. ඒ කියන්නේ සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලැබූ පුද්ගලයෝ අට දෙනා. එතන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵලලාභී. තව ක්‍රමයක් තමයි අට්ඨ සතං පසත්තා කියන්නේ ප්‍රශංසාවට ලක් වූ ශ්‍රාවකයෝ 108 දෙනා. එහෙමයි ස්වාමීන් වහන්ස. 108 දෙනා ගන්නකොට බ්‍රහ්ම ලෝකවල ඉන්න අනාගාමීන් වහන්සේත් අපි ඇතුළත් කරනවා. ආයිමයි. ඒතොර ඒ පරියායයෙන් ගත්තම එතනදී ගිහි පැවිදි ભેදයකින් තොරව සංඝ රත්නයට ඇතුළත් කරලා තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් ථේරවාදයේ සලකන්නේ අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ගන්නකොට මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන පෘතුග්ජන වුණත් භික්ෂුන් වහන්සේලා තමයි සංඝ රත්නය කියන සංඛ්‍යාවෙන් අපි සලකන්නේ. එතනදී සීලය කියන එක ස්වාමීන් වහන්ස අනිවාර්ය කාරණයක් වෙනවා. ඔව්. එතකොට ඒක ඊටාම විශ්ලේෂණය කරන්න ඕන දෙයක්. කොපමණකින්ද සීලය පරිපූර්ණ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා ශාලිකා මේ පරාජිකා නොවු හැම භික්ෂුවක්ම භික්ෂුවක් කියලා. පරාජිකා හතර සතර පරාජිකාවට කවුරු හරි ප්‍රාප්ත වුන් නැත්තම් පත්ුනේ නැතිනම් ඒ ස්වාමින් වහන්සේට හැමදාම අවස්ථාව තියෙනවා තමන්ව හරිගස්සගෙන මාර්ගඵල අධිගමනය කරන්නට, ගමන ඉදිරියට යන්නට.
ඊට මෙහා තියෙන ඕනම බරපතල වරදක් අපි හිතමුකු මත් පැන් පානය කරාවෙන්නට පුළුවන්. ඊට පස්සේ කාන්තාවක් රාගහිතින් ස්පර්ශ කරාවෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි මුදල් පරිහරණයක් කරාවෙන්නට පුළුවන්. මොනවා හරි සතර පරාජිකාවට නොඇටී මේ වගේ ඊට පල්හැ තියෙන ගරු ශික්ෂාපද හරි කැඩුවත් ඒක වරදක්. ඒක බරපතල වරදක්. නමුත් තමන් හරිගස්සගෙන නැගී සිටියොත් බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාට ඉදිරියට ගිහිලා නිවන් දකින්නට පුළුවන් කියන එක. සතර පරාජිකාවට ප්‍රාප්ත වෙච්ච භික්ෂුන් වහන්සේලාත් ඔය අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ දේශනා කරාම භික්ෂුන් වහන්සේලා 69ක් දුරු සිවුරු අරිනවා. එහෙමයි. තව ඒ 69ක් තකොයිදෝ උපසම්පදා අතහරිනවා. ඒ සමහර පිරිසක් සාමණේර වෙනවා. එතනදී ස්වාමිනාසේ කියවෙන කාරණා මොනවද ස්වාමිනාසේ විශේෂ කාරණා? සතර පරාජිකාවනේ. එහෙමයි. සතර පරාජිකාව කිව්වම ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් හෝ අඩුම තරමේ තිරිසන්ගත සතෙක් සමග ලිංගිකව ඇසුරක් ලබන්නට ඕනි. ඒක ස්පර්ශ කිරීම මාත්‍ර නෙවෙයි ලිංගික ඇසුරක් තියෙන්නට ඕනි. ඊට පස්සේ ඒක තමයි යම් කිසි වටිනාකමක් තියනවා ධර්මයේ දක්වලා ඒක කලින් කරට වෙනස් වෙනවා රත්තරන් වල වටිනාකම අනුව. රටින්කටට ඒ අදාළ ප්‍රමාණයෙන් අධික වෙච්ච වස්තුවක් හොරකම් කරන්නට ඕනේ. ඊට පස්සේ මනුස්ස ඝාතනයක් කරන්නට ඕනේ. මේ මනුස්ස ඝාතනයේ ගබ්සාවත තුලත් මනුස්ස ඝාතනයක් අඩුම තරමේ ගබ්සාව. තිරිසන් සතෙක් ඝාතනය කිරීම පරාජිකා වෙන්නේ. අනිත් එක තමයි දැන දැන තමන්ට ධානයක් අභිඥාවක් මාර්ගඵලයක් නැති බව දැන දැන තමන් මාර්ගඵල ලාභියෙක් ධාන ලාභියෙක් කියලා ප්‍රකාශ කරන්නට ඕනේ. මේ තමයි සතර පරාජිකාව කියලා කියන්නේ. එංග වෙන පරිදි හැසිරෙන්න නෑ ඒකෙන් පරාජිකා වෙන්නේ නෑ. එහෙමයි. ප්‍රකාශ කරන්න ඕනේ. ඔය දැන් බුදුරජාණන් බුද්ධ දේශනාවේ තියෙනවනේ. දැන් කවුරු හරි කියනවා මම ඉන්නේ දැන් උදාහරණයක් මම ඉන්නේ මෛත්‍රී කුටිය කියලා හිතන්නකෝ. එහෙමයි. ඇවිල්ලා කියනවා ඔබතුමියට මම ඇවිල්ලා කියනවා අර මෛත්‍රී කුටියේ ඉන්න ස්වාමීන් වහන්සේ රහත් වෙලානේ. හරිනේ. එතකොට ඒකට කියන්නේ ඒකට කෙලින්ම මම රහත් වෙලා කියලා කිව්වේ නෑනේ. ඒ වට වෙන්නේ ඊට වඩා ටිකක් බරපතලකම අඩුවවත. එහෙමයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ විනය කියන එක හරිම ලස්සනයි. ඒ බර මොකද වරදින්න පුළුවන් නේ. මෛත්‍රී කුටියේ ඉන්නේ කවුද කියලා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ වාඩ වෙන කෙනෙක් ගැන හිතා ගන්නට පුළුවන්. වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනන් හිටියා වෙන්නට පුළුවන්. ඒ කියන්නේ තමන් දැක්ක වෙන්න පුළුවන් වෙන කෙනෙකුත් පරිභෝග කරනවා වගේ එකේ අර කෙලින්ම ඩිරෙක්ට් නැති හින්දා බුදුරජාණන් වහන්සේ එතන ලිහිලක් දෙනවා. ඒක වරදක්. තව පරාජිකා වෙන්නේ නේ. ඉතින් ඒ පරාජිකා හතරට පත් වන භික්ෂූන් වහන්සේලා සාමණේර භූමියේ ඉඳලා පුළුවන් මාර්ගඵල ලබන්න. එහෙමයි. ඉතින් ඒ නිසා සීලය කොතකින්ද කියලා අහුවොත් මට කියන්න වෙන්නේ සතර පරාජිකාව කඩපු නැති ඔක්කොම ස්වාමීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා. සවිනසර ස්වාමීන් වහන්සේලාට ලේවමණය ගිය අවස්ථාවේ ඒ අග්ගිකන්දෝප සූත්‍රය අහලා තමයි. එහෙමයි. අග්ගිකන්දෝප සූත්‍රය අහලා බය වුණානේ සමහරු. ඒකේ කියන්නේ පරාජිකාවෙච්ච භික්ෂුව ගැන. පරාජිකා වෙච්ච භික්ෂුවක් ඔය හතරෙන් එකකට හරි පත් වෙලා ඉන්නවනේ යම් භික්ෂුවක්. ගිහියන්ගේ වැඳුම් පිඳුම් ලැබීම, දාන පින්දපාත ලැබීම කියන එක හරියට ඊට වඩා හොඳයි අපායේ ලෝහ ගුලි ගිලිනවා කියන එක තමයි බුදුරණස්සේ දේශනා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ දේශනාව ඇහලා බය වෙනවා. ඉතින් කියන්නට ඕනේ සීලයක් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලාත් මහා සංඝරත්නයට ගණිත ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා තමයි මහා සංඝරත්නයට අපි සලකන්නේ. තව පුංචි කාරණයක් ස්වාමීන් වහන්සේ තව කාරණා මහා සංඝරත්නයේ ಗುಣ අපිට සාකච්ඡා කරන තව ඉදිරි අවස්ථාවන් තියෙනවා. විරාමයට යන්නට කලින් ඔබ වහන්සේගෙන් දැනගන්නට අවශ්‍යයි දැන් මේ ලෝකේ යම් කිසි කෙනෙක් කියනවා නම් හෙට මේ ලෝකේ විනාශ වෙනවා කියලා. නමුත් මාර්ගඵලලාභී එක භික්ෂුවක් හෝ ලෝකේ වැඩ සිටිනවා නම් එවන්නක් සිද්ධ වෙන්නේ නැහැ කියන කතාව ස්වාමීන් වහන්සේ එහෙම පැහැදිලි කිරීමක් මම අහලා තියෙනවා. අනේ ඒක අපි විශ්ලේෂණය කරගමු. තේරවාදයේ තියෙන උපමාවක් ඕක. ඒක සමහර උපමා තියෙනවා මේ වෙන දේවල් නිසා නෙවෙයි අර උපමා වශයෙන් දක්වලා. ඒ කියන්නේ මාර්ග සිතට අනුතුරුව ඵලසිත පහළ වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ මාර්ගයේ වඩලා මාර්ගයේ කෙලෙස් කපන අවස්ථාව තමයි මාර්ග අවස්ථාව කියන්නේ. ඒකට අනුතුරුව කෙලින් ඵලය පහළ වෙනවා. උපමාව තියෙන්නේ මාර්ගයේ පහළ වෙච්ච වෙලාවේ ලෝකය විනාශ වෙන්න යනවනම් ඒ ලෝක විනාශයේ මදකට නතර වෙනවා අර බුද්ධගලයාගේ ඵලසිත පහළ වෙනකන්. ඒ කියන්නේ එකෙන් උපමාව දෙන්නේ අදහස් කරන්නේ ඒක උපමාවක් විතරයි. කිසිම ක්‍රමයකට මාර්ගසිතට අනුතුරුව ඵලසිත ඉපදීම වළක්වන්නට බෑ. ඒක දෙවියෙක්ට, බ්‍රහ්මයට, බුදුවරයෙක්ටවත්. ලෝක විනාශයේ පවා එහෙම අවස්ථාවකදී ඩිලේ වෙන්න නතර වෙන්නට ඕනේ කියන එකයි එකෙන් අදහස් කරලා තියෙන්නේ. එහෙම වෙනවා කියන එක නෙමෙයි, මාර්ගයට අනුතුරුව ඵලෙ උපදිනවමයි කියන කතාව කියන්න උපමාව වරන්තියි.